හැමදාම වගේ ඔයාලට අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ Land of Inmills YouTube channel එකට. නෙදර්ලන්තයේ එන්න ඉන්න ඔයාලටත් නෙදර්ලන්තය ගැන දැනගන්න කැමති ඔයාලටත් ඒ වගේම නෙදර්ලන්තයේ ජීවත් වෙන ඔයාලට මේ හැම දිනාටම වැදගත් වෙන මාතෘකාවක් තමයි අදත් මම කතා කරන්න හිතාගෙන ඉන්නේ. ඔයාලා දන්නවා මම නෙදර්ලන්තයේ culture එක ගැන ගොඩාක් විස්තර කතා කළා කලින් වීඩියෝ එක. ඒ වීඩියෝවේ ගොඩක් culture එක සම්බන්ධයෙන් අපිට කතා කරන්න කාලය මදි වෙච්ච නිසා තවත් වීඩියෝ එකකින් කතා කරන්න අපිට තියෙනවා. ඉතින් අද මම ඒ වගේම වැදගත් දේවල් ටිකක් කතා කරන්න ඕගොල්ලන් දැනගන්න ඕන දේවල් ටිකක් කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඊට කලින් කියන්න ඕනේ අපේ YouTube channel එක අදටත් අපිත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්නවා හැම දිනාටම ස්තුතියි. ඒ වගේම අපේ YouTube channel එකට like කරන, comment කරන ඒ වගේම අපේ YouTube channel එක share කරන හැම දිනාටම ස්තුතිය පුද කරන්න ඕන. ඒ වගේම අපිට හොඟ දෙනෙක් call කරලා ගොඩක් විස්තර දැනගන්නවා විශේෂයෙන්ම students ලා. සතුටින් කියන්න ඕන ඉදිරි වර්ෂයේදී මෙහෙට ගොඩක් students ලා එන්න බලාගෙන ඉන්නවා, බලාපොරොත්තු ඉන්නවා සහ interview pass වෙච්ච අය ඉන්නවා සහ university වලට select වෙච්ච අය ඉන්නවා. ඉතින් අපිට ඇත්තටම සතුටුයි මොකද අපි ඒගොල්ලන්ට තොරතුරු ලබා දීලා ඒ වගේම අපි දැන් ඒගොල්ලෝ දන්නේ නැති ගොඩාක් දේවල් කියලා සම්බන්ධ වෙලා අපිට පුළුවන් විදිහට අපි උදව් කරනවා. ඉතින් ඒ ගැන අපිට නිහතමානී සතුටක් තියෙනවා. මේ හැම දිනම සාර්ථකත්වයට යනක සම්බන්ධයි. ඉතින් ඒ වගේම නෙදර්ලන්තයට එන ගොඩ දෙනෙක් සයන්ස්, මැත්ස්, කොමර්ස්, IT හා සම්බන්ධ විෂයන් වලින් තමයි ඉන්නේ. විශේෂයෙන්ම මියුසික් සම්බන්ධ එන අයට ටිකක් ඔඩිෂන් එක සමත් වෙන්න අමාරුයි. ඒ වගේම යාලා ඔඩිෂන් වලට එන්නේ මොනවද ඒ සම්බන්ධ තොරතුරු ඇත්තටම නොදැනුවත් භාවය නිසා මියුසික් සම්බන්ධයෙන් ස්ටුඩන්ට්ස්ලා මෙහෙට එනවා අඩුයි. ඉතින් අපි ඒකටත් විශේෂ පාඨමාලාවක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඔඩිෂන් පාස් වෙන්නේ කොහොමද, ඔඩිෂන් එකට එන්නේ මොනවද, ඒ වගේ දේවල් ගොඩක් විස්තර කියලා ඒගොල්ලෝ පුහුණු කරන පාඨමාලාවක් අපි ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ හරහා මියුසික් කරන අයටත් නෙදර්ලන්තයට ඒ වගේම ෆින්ලන්ඩ් ඒ වගේ ගොඩක් යුරෝප් කන්ට්‍රිස් වලට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න අවස්ථාව බොහෝ ඉඩකඩ තියෙනවා ඒ හරහා. එහෙනම් අපි නැවතත් මාතෘකාවට එමු. අපි අද කතා කරන්න යන්නේ ඩච් කල්චර් එක ගැන. ඩච් කල්චර් එක ගැන කතා කරන්න අත්‍යවශ්‍යමයි මොකද ඔයගොල්ලෝ නෙදර්ලන්තයට ඇවිල්ලා ජීවත් වෙනවා නම් යම් කිසි කාලයක් ඩච් කල්චර් එක ගැන දැනගන්න ඕන. මොකද අපි එහෙම නොදැනුවත් භාවයේ තුලින් අපිට යම් කිසි මානසික ආතතියකට පත් වෙන්න පුළුවන් සහ වැරදි වැටීම් වලට පත් වෙන්න පුළුවන්. මොකද අපේ කල්චර් එක වෙනස්, මේ කල්චර් එක වෙනස්. ඒ නිසා මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්න කැමති මේ භාවිත වෙන ආගම ගැන. ඇත්තටම නෙදර්ලන්තයේ ජීවත් වෙන වැඩි පිරිසක්, බහුතර පිරිසක් ආගමක් අදහන්නේ නැහැ, නිරාගමිකයි. ඉතින් නිරාගමික කියලා කියන්නේ මේගොල්ලෝ කිසිම ආගමකට ගරහන්නෙත් නැහැ, කිසිම ආගමක් සම්බන්ධයෙන් වැරදි මත ඉදිරිපත් කරන්නෙත් නැහැ, ඒ සම්බන්ධයෙන් කතා කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ ආගමක් අදහන්නේ නැහැ එච්චරයි. ඉතින් ඒගොල්ලෝ මනුෂ්‍යත්වයේ තමයි අගය කරන්නේ. ඇත්තටම මම දැකපු විශේෂ ලක්ෂණයක් තමයි මේ නිරාගමික අයගේ තියෙනවා ඒ තුල තියෙනවා ආගමක්. ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. මොකද අපි අපේ බෞද්ධ දර්ශනයට අනුවත් අපි කියන්නේ ගොඩක් කරුණාව, මෛත්‍රිය, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි මිනිස්සුන්ට වචනකින්වත් හිංසාවක්, හිංගියක් නොකර අපි ජීවත් වෙන්න ඕන අපේ තියෙනවා දර්ශනයක්. ඉතින් ඒ දර්ශනයේ තියෙන සමහර ගොඩක් දේවල් මේගොල්ලෝ මේ මනුෂ්‍යත්වයේ වශයෙන් පිළි අරගෙන ඒගොල්ලෝ ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරනවා. ගොඩක් නිරාගමික අය. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා වීගන්, ඒ කියන්නේ සත්ව හිංසනයට විරුද්ධව ඉන්න කට්ටියක් ඉන්නවා. සත්ව හිංසනයට පමණක් නෙමෙයි, ඒගොල්ලෝ සතුන්ට බොන්න තියෙන කිරිතිකවත් එහෙමවත් පරිභෝජනය කරන්න එපා කියන මතයක ඉන්න යම් කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ඒ වගේම මෙහි ජීවත් වෙනවා තව ක්‍රිස්තියන්ස්ලා. ඒ වගේම මෙහි වෙන පිටරටවල් වලින් ඇවිල්ලා ජීවත් වෙන අය ඉන්නවා. හින්දු අය ඉන්නවා, ඒ වගේම බෞද්ධාගමික අය ඉන්නවා, ඒ වගේම මුස්ලිම් අයත් ඉන්නවා, බර්ග අයත් ඉන්නවා. ඒ වගේ අර සුළුතර කොටසක් අන්ජාතිකයොත් ඉන්නවා මෙහි ජීවත් වෙනවා. නිරාගමික අය ඉන්නේ 57%. ඒ කියන්නේ 50%කටත් වැඩිම කොටසක් අය ජීවත් වෙන්නේ නිරාගමික කට්ටිය මෙහි. ඉතින් මම දන්න එක පවුලක් ඉන්නවා ඒගොල්ලෝ නිරාගමික. නමුත් ඒගොල්ලෝ ගෙදර නත්තල් ගස් අරසලා ඒ වගේ මේ නත්තලට ඒගොල්ලෝ ඒක සෙලිබ්‍රේට් කරනවා. ඒක විශේෂ උදයක්. මේ නෙදර්ලන්තයේ නත්තල සමරනවා. හැබැයි පල්ලි ගිහිල්ලා යාඥා කරලා ඒවා බහුතරයක් එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ
කත්තල සමරනවා සරසනවා කෑම බීම කනවා විනෝද වෙනවා ඒ දවස විනෝදයෙන් තමගේ පවුලත් එක්ක ගත කරනවා සහ ත්‍යාගි භෝග ශයා කරනවා ඒ වගේ දේවල් කරනවා ඉතින් ලස්සන කතාවක් තියෙනවා ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මම අසල්වැසි දිවසකට ගිය වෙලාවේ ගෙදර ලස්සන නත්තල් ගහක් සරසලා තිබ්බා දෙසැම්බර් මාසේ හැම ගෙදරකම වගේ නත්තල් ගස් සරසනවා ඉතින් මම ආවේ දැන් නෙදලන්තේ මං අලුතින් ඇවිල්ලා තියෙනවා මම හිතන් ඉන්නේ නත්තල සමරන්නේ ක්‍රිස්තියන්ස්ලා කියලා ලංකාවේ නම් ගොඩක් දුරට එහෙමයිනේ ඉතින් මං ඇහුවා ලස්සනයි නත්තල් ගහ ඕගොල්ලෝ ක්‍රිස්තියන්ද කියලා ඊට පස්සේ එයාලා දුන්න උත්තරේ තමයි නෑ අපි ක්‍රිස්තියන් නෙමෙයි නමුත් අපි නත්තල සමරනවා ඊට පස්සේ මට දැන් ඒක අමුතුයි කියන්නේ මට එහෙම අදහසක් නෑ ඇත්තට මේ වගේ ඒ නිසා මම නිහඬව හිටපු හින්දා එයා මට කිව්වා අපි ක්‍රිස්තියන් නෙමෙයි අපි පල්ලි යන්නේ නැහැ නමුත් අපි නත්තල සමරනවා ඒක හරි සුන්දර දවසක් ඒ වගේම හැමෝම සතුටු වෙනවා කනවා බොනවා ප්‍රීති වෙනවා සමගිය සමාදානෙ පවුලේ සමගියද ඒක හොඳයි නමුත් අපි කිසිම පුද්ගලයෙක්ව ෆලෝ කරන්නේ නැහැ ආගමක් අපි ෆලෝ කරන්නේ නැහැ අපි නිර්ආගමිකයි අපිට කිසිදු ආගමක් නැහැ එයාම මට කියනවා ඔයා දන්නවද අපි කිසිදු ආගමක් අදහන්නේ නැත්තේ අපි යම්කිසි පුද්ගලයෙක්ගේ ආගමක් ෆලෝ කරොත් එයාගේ මොකක් හරි මෙතඩ් එකක් ෆලෝ කරොත් යම්කිසි විදිහකට එයා නරක කෙනෙක් නම් අපිටත් එයාගේ මෙතඩ් එක ෆලෝ කරන්න සිද්ධ වුණොත් අපිත් එයා වගේම බෑඩ් පර්සන් කෙනෙක් වෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒ නිසා අපි අපිට හොඳයි යහපත් කියන හිතනදී මනුෂ්‍යත්වය අගය කරලා අපි මේ දේවල් කරගෙන අපි කිසිදු ආගමක් අදහන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඔය වගේ තමයි ඒගොල්ලන්ගේ තියෙන නිරාගමික සම්බන්ධයෙන්. නමුත් ඒ කතා කරපු කෙනා මොරොක්කෝ ජාතිකයෙක්. සාමාන්‍යයෙන් මම දන්න විදිහට මොරොක්කෝ අය ආගමක් තියෙනවා. ඉතින් මෙහි කෙනෙක් මැරි කරලා ඒ විදිහට නිරාගමික වෙලා ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඔය වගේ 57ක් 57ක්ම මේ නෙදර්ලන්තේ නිරාගමිකයි තමයි ඉන්නේ බහුතරයක්ම නිරාගමිකයි. ඒ වගේම 120ක් තමයි රෝමානු කතෝලික ආගම අදහන අය ඉන්නේ. ඒ වගේම 105ක් මුස්ලිම් ආගම අදහන අය ඉන්නවා. ඒ වගේම 106ක් හින්දු බෞද්ධ ආගම අදහන අය ඉන්නවා. යුදෙව්වනුත් මේ කොටසට තමයි අයත් වෙන්නේ 106ට. يعني බොහොම පොඩි සුළුතර පිරිසක් තමයි මේ බෞද්ධ සහ හින්දු ආගම් වලට අදාළව මෙහි ජීවත් වෙන්නේ. ඇත්තටම අනිත් කාරණාව තමයි ආගම් සම්බන්ධයෙන් ගත්තොත් මේගොල්ලෝ කිසිදු ආගමකට එහෙම ගරහන්නේ රණ්ඩු වෙන්නේ එහෙම නැහැ. බොහෝ වෙලාවට ක්‍රිස්තියානි ආගම අදහන බව රෝමානු කතෝලිකයන් බව ගොඩක් වෙලාවට පල්ලි යනම අඩුයි. පල්ලි යන අය ඉන්නවා. පල්ලි යනවා බොහොම අඩුයි. මට හිතෙන විදිහට වෙන රටවල් වල අපේ ලංකාව වගේ අපි දැකලා තියෙන විදිහට මේ පල්ලි වලට ටිකක් යනවා අඩු ප්‍රවණතාවයක් මෙහි තියෙනවා. ඒ වගේම තමයි බෞද්ධ හින්දු ඒ කිසිදු ආගමක් එකගොල්ලන්ගේ කිසිම ගැටුමක් නැහැ. නමුත් මේ මෑත කාලෙදී මම දැක්ක යම් කිසි ගැටුම් ප්‍රශ්න වගේක් ඇති වෙලා තියෙනවා මේ නිවුස් වල. ඒවට ඇත්තටම හේතු මොනවද කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ වගේම මෙහි ජීවත් වෙන ගොඩක් පිරිසෝගල දන්නවද බුදුදහම අදහන අය ඉන්නවා. මේ නෙදලන්ත වැසියෝ පවා ඉන්නවා බුදුදහම අදහන අය. ඒගොල්ලෝ අපේ බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ දාර්ශනිකයෙක් විදිහට. ඒගොල්ලෝ ආගමික නායකයෙක් විදිහට වඩා ඒගොල්ලෝ විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් විදිහට තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. ඉතින් මේ මෙතඩ් එක ෆලෝ කරන්න ඒගොල්ලෝ ගොඩක් කැමති. මම දැකලා තියෙනවා ගොඩක් බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලාගේ නෙදලන්ත වැසියන්ගේ කිවල් වල තියෙනවා. ඉතින් ඒ වගේම ඒ තිරසේ හදපු මල් පෝච්චි ඒ වගේ දේවලුත් තියෙනවා. මොකද ඒගොල්ලෝ ඇත්තටම දාර්ශනික විදිහට පිළිගන්නේ සහ මේ මෙතඩ් එක ඔස්සේ ගමන් කරනවා මිසක් අර භක්තිය කියන එක ලොකුවට එහෙම ෆලෝ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ, දන්නේත් නැහැ. ඉතින් ඇත්තටම මම දැකපු දේවල් හඳුන් කූරු පාවිච්චි කරනවා. ඒගොල්ලෝ භාවනා කරනවා, මෙඩිටේෂන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කැපි බුද්ධ දර්ශනයට ඒගොල්ලෝ ගොඩක් ගරු කරනවා. ඒක ඇත්තක් විදිහට පිළිගන්නවා. ගොඩක් කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධිනුත් මට ලස්සනක් දෙකක් තියෙනවා. මම දන්න ගොඩක් වයසක කාන්තාවක් මේ ඩච් කෙනෙක්. මම හිතන්නේ යට වයස අවුරුදු 70ක් විතර. මම එයත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවකදී එයා මගෙන් ඇහුවා ඔයාගේ ආගම මොකද්ද? මම කිව්වා අපි බුද්ධ ආගම. අපි බුද්ධ දර්ශනය තමයි අපි ෆලෝ කරන්නේ. ඒකින් වා මොකද්ද අදහස් කරන්නේ කියලා මගෙන් විස්තර ඉදින් ඇහුවා. මම බුද්ධ දර්ශනයේ තියෙන සංසාර ගමන නතර කරලා අපි උප්පත්තිය නතර කරන්න යම් කිසි උත්සාහයක් ගන්න අපි භාවනාව තුලින් සතර සතිපට්ඨානය ගැන අපි යම් කිසි විදිහකට මම පොඩ්ඩක් කිව්වහම ඇත්තටම යා කිව්වා ඒක ඇත්තටම හරීම ගැඹුරු දෙයක්. ඉතින් ඒත් මිනිස්සු බුදුරජාණන් වහන්සේගෙන් දෙවියන්ගෙන් ගොඩක් දේවල් ඉල්ලනවා. ඉල්ලුවට ඒවලන්ට දෙන්න බෑ. ඉතින් බලන්න මේ කියපු කතාව
ඉල්ලුවට දෙන්න බෑ අපි කරන්න ඕනේ කියපු මාර්ගයේ ගමන් කරන්න මම දන්නේ නෑ යාළ එහෙම ඉල්ලන්නේ කියලා සමහර විට ඒක ලේසි මාර්ගයක් වෙන්න ඇති යාළට ඔන්නම කිව්වත් මොකද මිනිස්සු කැමති නෑ ගොඩක් අමාරු දේවල් කරන්න මිනිස්සු කැමති ලේසි පාරවල් හොයන්න ලේසි දෙයකින් තමන්ගේ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න අන්න ඒ නිසා වෙන්න ඇති කියලා යා මාත් එක කිව්වා ඉතින් ඇත්තටම ඇත්ත ඉතින් ඒක තීරුම් ගන්න තියෙන විදිහ ඉතින් මට ඇත්තටම නිහතමානී සතුටක් දැනුණා කිසිම ආගමකට ගරහන විදිහකට ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ ඒගොල්ලෝ හරිම රෙස්පෙක්ටබල් හැම කෙනාටම ඒ විදිහට ගරු කරමින් තමයි කතා කරන්නේ ඒගොල්ලෝ ඒවෙන් ඇත්තලා ඉන්නේ අර වැරදි අඩුපාඩු ලොකු කරගෙන එහෙම කතා කරන්නේ නැහැ අපි ඊළඟට අනිත් කාරණාවට යමු අනිත් විශේෂම දේ තමයි සැලසුම් සහගත බව අපි කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා සැලසුම් සහගත බව කියන කලින් වීඩියෝකින් ඩච් අය නෝට්බුක් එකක් තියෙනවා ඒ නෝට්බුක් එකේ අනිවාර්යයෙන්ම ලියාගෙන තමයි හැමදේම කරන්නේ ටයිම් ෂෙඩියුල් එකක් තියෙනවා ඉතින් ඒගොල්ලෝ ඒකට පොඩි කාලෙදම පුරුදු වෙලා තියෙන නිසා ඒක ඒගොල්ලන්ගේ ජානවලම ඒගොල්ලන්ගේ ඇඟේ මේක තියෙනවා ඒ නිසා ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෑ ඒක ඔටෝමැටිකලි වෙන දෙයක් නමුත් අපිට ඒක ඇත්තටම අපිට ඒක ගුරු නැහැ මාසයකට මාස දෙක තුනකට දවසකටවත් අඩුම තරමේ අපිට ෂෙඩියුල් එකක් හදලා කරලා ඇත්තටම පුරුදු නැහැ නමුත් අපිට පුරුදු වුණොත් ඒක ගොඩාක් වටිනවා මොකද දැන් මෙහි ජොබ් එකක් කරනවා නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ෂෙඩියුල් එකකට සැලසුමකට අනුව වැඩ කරන්න ඕනේ එහෙම නැත්නම් ගොඩාක් දේවල් මගහැරෙන්න පුළුවන් හරිම අමාරුයි මොකද වැඩ වැඩි අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවත් ජොබ් එකකට ආවත් මෙහි තියෙනවා ඉතින් ගොඩාක් දේවල් තියෙනවා ක්‍රමානුකූලව කරගෙන යන්න සමහර වැඩ තියෙනවා එක දවසේ ගොඩක් තියෙනවා ඉතින් ඒව හරියටම ටයිම් බැලන්ස් කරගෙන ලියාගෙන කරගන්න ඕනේ ඉතින් ඒකට අනිවාර්යයෙන්ම සැලසුම් සහගත බව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අන්න ඒකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න පුරුද්ද නැහැ ගොඩක් වෙලාට මම දන්නවා ඉතින් ඒක ඇතර මටත් එහෙමයි මටත් ඒ සම්බන්ධයෙන් ලොකු පුරුද්දක් නැහැ ඉතින් ඒත් අපි අමාරුවෙන් හරි ඒක කරගෙන යන්න ඕනේ මෙහි ජීවත් වෙනවා නම් ඉතින් කලින් වීඩියෝවකින් අපි කතා කරා වෙලාවට වැඩ කරන්න ඕන කියන එකත් ඒක මම මේ ලින්ක් එකක් දාන්නම් මේ වීඩියෝ එකේම ඉතින් වෙලාවට වැඩ කරන්න ඕනේ කියන එකත් අපි කලින් වීඩියෝවෙන් කතා කරා වගේම ඒක මට නැවත මතක් කිරීමක් කරන්නම් මොකද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හිටියත් මෙහෙ ජොබ් එකක් කරත් අනිවාර්යයෙන්ම ටයිම් එකක් දුන්නොත් ඒ ටයිම් එකටම ඒ වැඩේට යන්න ඒ වැඩේ කරන්න කල් දානවා නම් කල් තියා කල් දාන්න කල් තියලා මොකද අනිත් කෙනාත් සැලසුමක් ඇතුව තමයි එයාගේ ටයිම් ටේබල් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ යාට එයාත් සැලසුමක් ඇතුව තමයි ජීවත් වෙන්නේ ඒ නිසා එයාගේ ගැනත් හිතලා අනිවාර්යයෙන්ම අපි ඒක වෙනස් කරනවා නම් චේන්ජ් කරන්න ඕන නම් කල් තියා දැනුම් දෙන්න ඕන ඒ වගේම තමයි වෙලාවට වැඩ කරන්න ඕනේ වෙලාවට කෙනෙක් එනවා කෝ නම් වෙලාවටම අනිවාර්යෙන් එනවා අපි වෙලාවට කොහරි තැනකට යන්න පොරොන්දු වුණා නම් අනිවාර්යෙන්ම ඒ වෙලාවටම යන්නත් ඕනේ ඒ වගේම තමයි මේ යුනිවර්සිටි එකේදී ලෙක්චර් එකකට පරක් වෙලා යන්න බෑ විනාඩියක්වත් මේ ටයිම් එකටම යන්න ඕනේ ලංකාවේ නම් ඔෆිස් වල රජයේ ආයතන වල සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම පරක් වෙනවා කියන එක නෝමල් දෙයක් නේ ඉතින් මෙහි හිම නැහැ රජයේ ආයතනත් හරි වෙලාවටම මේ හැම කටයුත්තක්ම සිද්ධ වෙනවා ඉතින් අපිට අපේ වැඩ කටයුතු ටික සිද්ධ කරගන්න හරිම ලේසි හිම වුණාම අපිත් ඒ විදිහටම හැඩගැහෙන්න ඕනේ අපේ මේ තියෙන කුරුදු ටික අනිවාර්යෙන්ම අයින් කරගන්න ඕනේ මෙහෙට ඇවිල්ලා ජීවත් වෙනවා නම් ඉතින් ඔයාලා දන්නවනේ ආසියාතික රටවල ගැහණු අය ඇත්තටම ඉන්ඩිපෙන්ඩන්ට් බවින් අඩුයි ගොඩක්ම අර පුරුෂාධිපත්‍ය ටිකක් අඩු වැඩි වශයෙන් තියෙන රටවල්නේ ආසියාතික රටවල් දී එහෙම වුණාම මෙහෙට ආවම මෙහි යුරෝපයේ සම්පූර්ණ එක වෙනස් ගැහණු අයත් ඉන්ඩිපෙන්ඩන්ට් පිරිමි අය වගේම ඒ වගේම ෆැමිලිස් ගොඩාක් එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙනවා මොකද ගැහණු කෙනත් අනිවාර්යයෙන්ම ජොබ් එකක් කරනවා මෙහි බොහෝ දුරට පිරිමි කෙනත් ජොබ් එකක් කරනවා ඉතින් එතකොට පිරිමි කෙනත් අවබෝධ කරගෙන ඉන්නවා ගැහණු කෙනා ජොබ් එකක් කරනවා එයාට ගෙදර වැඩ සම්පූර්ණයෙන්ම තනිකර බාර දෙන්නේ නැහැ දෙන්නා ෂෙයා කරගෙන මේ දේවල් කරනවා රෙදි හොදන ඒවා උයන ඒවායි හැමදේම දෙන්නා ෂෙයා කරගෙන තමයි කරන්නේ ගෙදර ඉන්නවා නම් පිරිමි කෙනා රෙදි හොදන ඒවා බාර ගන්න ऑफिस කතා
කතා කරලා වැඩක් කරගන්න කෝල් එකක් ගන්න ඒ වගේම ડોකියුමන්ට් ෆිල් කරගන්න ඒ වගේ දේවල් කරගන්නුනේ ඊමේල් හරහා පරිවිඩු හොමාරු කරගන්න සහ තාක්ෂණික දැනුම ගැන අවබෝධය ඉතින් තනියම කරගන්න පුළුවන් විදිහට අනිවාර්යයෙන්ම ගෙහෙනු අය ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා නම් හොඳයි වෙන්න ඕනේ එහෙම නැතුව මෙහි හරි අමාරුයි එක්කෙනාගේ එක්කෙනාගෙන් අහා අහා හස්බන්ඩ්ට උනත් කතා කර කර අහා වුණාම එහෙම වුණාම ඇත්තට මේක ජොබ් එකක් කරන්න කෙනෙකුට උනත් ඒක ටිකක් කරදරයි මොකද මෙහි යන රටාව ගොඩාක් විනාස ලංකාවේ වගේ නෙමෙයි ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ ඒ වගේම තමයි නෙදර්ලන්තය කියලා කියන්නේ ඉතා ඉහළ මට්ටමින් තාක්ෂණීය භාවිතා වෙන රටක් හැමදේම එහෙමයි ඒ නිසා තාක්ෂණික දැනුම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මොකද ගොඩක් වෙලාවට තනියම වැඩක් කරගන්න ගියොත් තාක්ෂණය හරහා තමයි හැමදේම සිද්ධ වෙන්නේ ඊමේල් හරහා ඇප් හරහා වෙබ්සයිට් හරහා ඉතින් ඒ විදිහට එතකොට දැන් ඒක කරගන්න බැරි වුණොත් වෙන කෙනෙකුගේ උදව් උපකාරයක් ගන්න ඉල්ලන්න ගොඩ වෙලා බලාගෙන ඉන්න වෙනවා සහ එයා නිදහස් වෙනකන් ඉන්න වෙනවා එතකොට අපිට මේ පාඩුව සිද්ධ වෙලා ඉවරයි අපිට මේ පාඩුව දරා ගන්න වෙනවා මොකද මේ හැමදේම වෙන්නේ අපේ නොහැකියාව මත ඒ නිසා තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන අවබෝධය දැනුම අනිවාර්යයෙන්ම වැඩි කරගන්න මේ එනවා නම් මේ ජීවත් වෙනවා නම් මොකද දන්නේ නැත්තම් බැයි නම් දන්නේ නැහැ බෑ ඉතින් මට බෑනේ වා කරලා දෙන්නකෝ එහෙම කියන්නපා මොකද ලංකාවේ අපේ ආසියාතික රටවල ගොඩාක් අපි එහෙමනේ ඒ වගේ කරන්න පුළුවන් නිදහස තියෙනවා නම් ආසියාතික රටවල දැන් අපි රටේ ගත්තොත් කැලෙන්ඩර් එකක් ගත්තොත් කොච්චර තියෙනවද අපිට නිවාඩු දවස් ඇත්තට මෙහෙ එහෙම නැහැ එහෙම නිවාඩු දවස් එහෙම නැහැ ඒ තරමටම නැහැ ඉතින් ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේක පුරුදු වෙන්න වෙනවා මන් දන්නේ නැණි කියලා අත බෙදා ගන්න බෑ අපිට එහෙමනම් මේ වගේ රටවල ජීවත් වෙන්න බෑ එහෙම නැතුව ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම කියන්න ඕන තාක්ෂණික දැනුම ඉහළ මට්ටමින්ම භාවිතා වෙනවා රජයේ ආයතනවල පෞද්ගලික ආයතනවල වගේම දෛනික අපේ ජීවිතයේදී හැම වෙලාවකදීම මේ තාක්ෂණය අපිට බද්ධ වෙලා තියෙන්නේ මේ නෙදලන්තයේ තුල ඒ වගේම තමයි ලයිට් බිල් වයිෆයි බිල් වෝටර් බිල් ඒ ඔක්කොම අපි ගොඩක්ම ඉන්ටර්නෙට් හරහා තමයි ගෙවන්නේ අපිට බිල් සමහර ඒවා එනවා නැත්තම් බිල් එන්නේ නැහැ දැන් කොහොමත් මේ මෑත කාලීනව නෙදර්ලන්ත රජයේ විසින් කඩදාසි භාවිතය අවම කරලා තියෙනවා කඩදාසි වලට යන වියදම අඩු කරගන්න සහ කඩදාසි භාවිතය අවම කරගන්න පරිසරයට හිතකර විදිහට හැමදේම ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනවා ඉතින් ඉන්ටර්නෙට් හරහා තමයි හැමදේම ගොඩක් වෙලාවට අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ අපිට ගිහිල්ලා ගෙවන්න ඕන වෙන්නේ නැහැ අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න මොකක් හරි අපේ ડોකියුමන්ට් එකක වැරද්දක් තියෙනවා නම් යම්කිසි දෙයක් අපිට ගෙවා ගන්න අපහසුතාවක් තියෙනවා නම් ඒක කතා කරගන්න ඕන නම් වගේ විශේෂ දෙයකදී විතරයි අපිට ඔෆිස් එකට වැට් ඔෆිස් එකට හරි IED එකට හරි යන්න සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් හැමදේම අපිට අදාළ පෞද්ගලික නම්බේක හරහා අපිට හැමදේම විසඳ ගන්න පුළුවන් තාක්ෂණයේ තුලින් ඉතින් මං හිතනවා ඔයගලන්ට මං කියපු ගොඩාක් දේවල් පැහැදිලිවම ඔයගලන්ට අවබෝධ වෙන්න ඇති කියලා මං ගොඩාක් වැදගත් දේවල් කිව්වා කියලා මම හිතනවා මෙහි භාවිතා වන ආගම ගැන කතා කරා අපි ඒ වගේම සැලසුම් සහගත බව ගැන කතා කරා වේලාවට වැඩ කිරීම ගැන කතා කරා ඒ වගේම තාක්ෂණීය භාවිතය ගැන කතා කරා ඉතින් මං හිතනවා මේ දේවල් ගොඩාක් වැදගත් ඔයගලන්ට මෙහෙට එන්න කලින් දැනගන්න එක එහෙමනම් අදට මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට සමු ගන්නවා එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනවා